ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් මෙන්න විශේෂ පුවතක් අප්‍රේල් මාස ඉදිරි සති දෙක ඇතුළත වන විට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වෙනු ඇති බවට අන්තර්ජාල නාලිකා කිහිපයක්ම වාර්තා කර තිබෙනවා. ඇතැම් නාලිකාවන්හි වාර්තා කර ඇත්තේ ඔහු ඇමති ධූරයක් නොව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ඇති බවයි. සමගි ජන බලවේගයේ කණ්ඩායමක්ද ඔහු සමග ආණ්ඩුවට එක්වෙනු ඇති බවද එම නාලිකාවන් කියා සිටි. සමගි ජන බලවේගය කොටස් කිහිපයකට බෙදී ඇති බවත් ස්ථිර වශයෙන්ම එය පිපිරීමකට ලක්වීමට ඉඩ ඇති බවත් ඔවුන් වාර්තා කරයි. කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය ධූරය බාර ගැනීමට සූදානම්ව සිටින්නේදැයි ඔහුගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවන් කිසිදු සූදානමක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බවයි. මෙන්න එම පුවත නවතත් අප්‍රේල් මාස ඉදිරි සති දෙක ඇතුළත වන විට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වෙනු ඇති බවට අන්තර්ජාල නාලිකා කිහිපයක්ම වාර්තා කර තිබෙනවා. ඇතැම් නාලිකාවන්හි වාර්තා කර ඇත්තේ ඔහු ඇමති ධූරයක් නොව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ඇති බවයි. සමගි ජන බලවේගයේ කණ්ඩායමක්ද ඔහු සමග ආණ්ඩුවට එක්වෙනු ඇති බවද එම නාලිකාවන් කියා සිටි. සමගි ජන බලවේගය කොටස් කිහිපයකට බෙදී ඇති බවත් ස්ථිර වශයෙන්ම එය පිපිරීමකට ලක්වීමට ඉඩ ඇති බවත් ඔවුන් වාර්තා කරයි. කෙසේ වෙතත් රාජිත රත්න මහතා අග්‍රාමාත්‍ය ධූරය බාර ගැනීමට සූදානම්ව සිටින්නේදැයි ඔහුගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවන් කිසිදු සූදානමක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බවයි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්